ඉන්දියාව, මලයාසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපී අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්නට ලැබෙන පොල් පලා ශාකය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ලැබෙන වාර්ෂික භෝගයක් වශයෙන් හඳුනාගත හැකිය. සෙන්ටිමීටර 60ත් 75ත් අතර උසකට වැඩෙන පොල් පලා ශාකයෙහි කඳෙහි පහළ කොටස රළු සහ බූව සහිත ස්වභාවයකින් යුක්ත වනු ලබනවා. මෙම ශාකයෙහි අතු විශාල වශයෙන් බෙදී නිර්මාණය වන අතර තනි පැලයක් ලෙස වගා කිරීමේදී අතු 10ත් 50ත් අතර ප්‍රමාණයක් නිර්මාණය වනු ලබනවා. කඳෙහි හටගනු ලබන පත්‍ර අණ්ඩාකාර ස්වභාවයක් ගනු ලබන අතර පත්‍ර දිගින් සෙන්ටිමීටර 1.5 3.5 අතර හා පල්ල සෙන්ටිමීටර 1ත් 1.5 අතර ස්වභාවයක්ද ගනු ලබනවා. පොල්පලා මල්ලෙහි වර්ණයේ කොළ මිශ්‍ර සුදු පැහැයක් ගනු ලබන අතර මල්ලිතා කුඩා දිවිලිංගික ස්වරූපයක් ගනී. විශාල ප්‍රමාණයෙන් පොකුරු ලෙස හටගන්නා පොල්පලා මල් වසර පුරාම අඛණ්ඩව හටගනු ලබනවා. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පොල්පලා ඖෂධයක් වශයෙන් භාවිතා කරනු ලබනවා. මුත්‍රා පිරිසිදු කිරීමේ ගුණයක් මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක්ද පොල්පලා ශාකයට ඇති අතර විෂ නැසීමේ ගුණයෙන්ද යුක්ත වනු ලබනවා. උදෑසන ආහාරයට පොල්පලා කැඳක් ලෙස සහ දෛනික ආහාරයට පලා මැල්ලුමක් ලෙස මෙම ශාකය බොහෝ විට ගෘහණියන් විසින් භාවිත කරනු ලබනවා. ඔසුපැන් වශයෙන් පිපාසයට බීමට ගැනීමෙන් මුත්‍රා පිරිසිදු වීම සහ මුත්‍රා ගල් දියවීම සිදුවනු ලබන අතර පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහවී මුත්‍රා ඩස්සිය සුවමනු ලබනවා. කෙසේ නමුත් වෛද්‍ය නිර්දේශයක් රහිතව දිගින් දිගටම පොල්පලා ඖෂධ ලෙස භාවිතා කිරීම ඊතරම් යෝග්‍ය වනු ලබන්නේ නැහැ. ගෙදර දොරේ ප්‍රයෝජනීය සඳහා ගෙවත්තේ හෝ මිදුලේ පහසුවෙන් වගා කළ හැකි පොල්පලා ශාකයේ ආර්ථික භෝගයක් වශයෙන්ද භාවිතා කළ හැකි වනු ලබනවා. බීජ පැල සිටුවා මාස දෙකහමාරකින් හා බීජ ඉස මාස හතරහමාරක් පමණ කාලයක් ගත වූ විට පොල්පලා අස්වැන්න එලා ගැනීමට හැකියාව ලැබෙනවා. වගා කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේද නොමැතිවත් වගා සඳහා බීජ තෝරා ගැනීමේදී හොඳින් වැඩුණු නිරෝගී පැලවලින් බීජ ලබා ගත යුතු වෙනවා. හොඳින් මේරු කිනිති පොඩි කර බීජ ලබා ගත හැකි අතර සම්පූර්ණයෙන්ම පිරිසුදු කළ කළු පැහැ බීජ සහ වියලා පොඩි කළ මල් කොටස් කෙලින්ම වැපරීම සඳහා භාවිතා කළ හැකිය.